ශිල්පීන් තරඟාවලියට එන ක්‍රීඩකයන් පුහුණු කරුවන් තාමත් එනවද නැද්ද කියන දේ ගැන තාමත් පොඩි කුතුහලයක් තියෙනවා. එල්පීල් තරඟාවලියට එන්න වෙන්නේ නැහැ කියලා කලින්ම මාධ්‍ය වාර්තා කළ ඇන්ඩ්‍රූ රසල් තරඟාවලියට සහභාගී වෙන්න මේ වෙද්දි කැමැත්ත පළ කරලා ඔහු ලංකාවට එන අතරමඟ ෆොටෝ එකකුත් දාලා තිබුණා. ඒ විදිහට කලින් එන්න වෙන්නේ නැහැ කියපු අය එද්දි කලින් එනවා කියපු අය අවසන් මොහොතේ ඉවත් වීමත් කැපිපෙවුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුස්ලානේ දිනා ගනිද්දී අපේ කණ්ඩායම පුහුණු කළ ඩේවිඩ් වට්මෝ කාලකට පස්සේ ලංකාවේ පුහුණුකරුවෙක් විදිහට වැඩ කරනවා බලන්න ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටියා. හැබැයි මේ බලාපොරොත්තු කඩ කරමින් වට්මෝ කොළඹ කිංග්ස් කණ්ඩායමෙක් එකතු වෙන්නේ නැහැ කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. කොළඹ කණ්ඩායමට රසල් එන සුබ ආරංචි එක්කම අහන්න ලැබෙන්නේ වට්මෝ එන්නේ නැහැ කියන නරක ආරංචියත් එක්ක. වට්මෝගේ තැනට නම්ුණේ ඉංගලන්ත ජාති කණ්ඩායම නියෝජනය කළ වේගපන්දුවවන්නෙකු වුණු කබීර් අලි. හැබැයි අවාසනාවට අලිටත් එල්පීඑල් එන්න ලැබෙන්නේ නැහැ. ඔහුට කළ පරීක්ෂණයකදී ඔහුගේ ජෛව සාම්පල් පොසිටිව් වීමත් එක්ක ඔහුටත් පුහුණුකරුවෙක් විදියට එන්න වෙන්නේ නැහැ. දඹුල්ල කණ්ඩායමත් පසුගිය දවස්වල ජෝන් ලුවිස් අයිම් වීම නිසා ප්‍රශ්නයක හිටියත් ඉංගලන්ත ක්‍රිකට් ප්‍රවීණයෙක් වන ඔවයි ෂා ඒ තනතුරට එන්න කැමැත්ත පළ කිරීමත් එක්ක ඒ ප්‍රශ්නය විසඳුනා. දඹුල්ල සංචිතයේ තේරීමේදී ලෙවිස් දැඩිව මැදිහත් වෙලා තේරීම් කරපු චරිතයක් වෙලා ඉඳලා තමයි පස්සේ මේ විදියට එන්නේ නැහැ කියන්නේ. ලංකාවේ ක්‍රීඩාලෝලින් බලාපොරොත්තු තබාගෙන හිටපු ක්‍රිස් ගේල් තමන්ට ලැබෙන වරප්‍රසාද ගැන දීර්ඝ කේබල් කිරීමකින් පස්සේ තරගාවලියට ක්‍රීඩා නොකරන්න තීරණය කළා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් බංග්ලාදේශ ක්‍රීඩකයන් තරගාවලියට නිදහස් නොකරන තත්වයකදී තරගාවලිය වෙනුවෙන් පාකිස්තාන් ක්‍රීඩකයන් ගණනාවක් මේ වෙද්දිත් තමන්ගේ සහභාගිත්වය තහවුරු කිරීම තරගාවලියට ශක්තියක්. මේ දවස්වල ලෝකයේ තියෙන තත්ත්වයත් එක්ක අලුත්ම තරගාවලියකට මේ විදිහට ක්‍රීඩකයන් සම්බන්ධ කරගැනීමේදී ගැටලු ඇති වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. කොහොමුණත් මේ තරගාවලිය මේ වතාවේ සාර්ථක කරගෙන එළඹෙන වසර වෙද්දි වඩාත් සංවිධිත ලෝකෙම බලා ඉන්න ලෝකෙම ක්‍රීඩකයන් එන්න පොරකන තරගාවලියක් බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.